Good morning and welcome. This is Newsfirst Morning Prime Time News. අයිබෝවන් සුබ දා උදෑසනක් ඔබ අදත් එක්වන්නේ News First උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් සමගින් අද ජූනි මාස 22 වෙනිදා බදාදා දවසේ රටේ බොහොමයක් දේවල් සතුටින් කතා කරන්නට අපිට බැරි වුණාට අද අපිට හැකියාවක් තියෙන යම්කිසි ආකාරයකට දවස සතුටින් ආරම්භ කරන්නට ඒ වසර 30කට පසු ශ්‍රී ලාංකික ක්‍රිකට් කුඩකේන් වාර්තා අලුත් කරමින් ඒ රාත්‍රියේ ලබාගත් ජයග්‍රහණයත් සමග අප සූදානම් එයතුළු අද දවස උණුසුම් කරන ඔබ දැනගත යුතුම පුවත් කිහිපයක් සුපුරුදු පරිදි ඔබට වාර්තා කරන්න රැදී සිටි නෙමේ ජනතාවට මුල් තැන දෙන News First. Project Prakash Arambedima Pavadhani Omukrimata Sudanamine Rate Pavatina Aushada Hinge Pelibandava Toruturu Obata Varta Karanate Sauke Amate Kehli Rabukala Mahatanam Pasugeda Vishesha Madhyamo Kandubin Sadahan Kale Rate Mevada Vita Kisindu Aushada Hingeak Nomati Babai Kese Namut Pasugedina Kihipe Puravatama Pratikara Sandaha Rajye Rohallata Pabinena Boho Rogin Pinwa Dunne Ounta Avashya Ounta Atyavashya Aushada Rohal Tula Nometi Vimahamwe own Daddy Apahasuta Vekata Patu Baba Apisudana Mepilibandava Toruturu Denaganim Sadaha Udasarin Sambada Karagan WhatsApp Takshaneo say Apatsamaga Sambada Sidanava Vaidya Sivilaiti Vasakam Pilibanda Vaidya Vurunge Vurutiya Samiti Sandahane Sabahapati Visheshagna Vaidya Chamal Sanjiva Mahata Aibuwan Vaidya Tumani Aibuwan වෛද්‍යවරුනි මම කැමති දැනගන්න දැන් අත්‍යවශ්‍ය ඖෂධ 14ක් පමණ හිඟබවට තමයි අප වෙත තොරතුරු වාර්තා කරන්නේ ඔබතුමාලගේ මට්ටමින් මේ පවතින ඖෂධ හිඟිය පිළිබඳව කොහොමද තොරතුරු වාර්තා වන්නේ ඔව් මේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සැපයුම මේකේ මගින් අපේ රටේ මෙවනිට අහිමි නැත්තන ඖෂධ ගබඩාවල අඩුපාඩු වශයෙන් තියෙන ඖෂධ වල ලේඛන ප්‍රකාශනපත් කරලා තියෙනවා ඉතින් ඊටමත් අත්‍යවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය නොවන ඒ සෞඛ්‍ය පද්ධති පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඖෂධවල ඉගේ සම්බන්ධයෙන් ආසන්න වර්ෂ සම්පූර්ණ වශයෙන් දෙතුන් ඖෂධ කාණ්ඩ 200කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ ලේඛනයක් ප්‍රකාශනපත් කරලා තියෙනවා මෙතේදී විශේෂත්වය තමයි දැන් ඖෂධ ඉගේ සම්බන්ධව ප්‍රාදේශීය මට්ටමේ රෝහල් වලින් දිගින් දිගට වාර්තා වෙද්දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ ගන්න නැති බව ප්‍රකාශනපත් කරනවා ඒ වගේම තමයි පෞද්ගලික මාස 3කට ආසන්න කාලයක් මුළුල්ලේ දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරු කියන කාරණා තමයි ඖෂධ හිඟිය මැනවැයීම සඳහා මුදල් ලබා දීමෙන් පස්සේ මාස දෙකක කාල සීමාවක් ඇතුළත අපේකට ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන බව. නමුත් අපේ ප්‍රශ්නය තමයි මේ මාස දෙක කාල සීමාව කවදද උදා වෙන්නේ කියන එක. මොකද ඔවුන් දිගින් දිගටම අප්‍රේල් මාසේ ඉඳලම මාස දෙකක් ඇතුළත ඖෂධ සැපයුම යාවත් කාලීන තත්ත්වයක් ප්‍රකාශ කළා. හැබැයි තවමත් මේ මාස දෙකේ කාලයේ එළඹිලා නැති බව තමයි අපට තේරු දෙන කරුණ වෙන්නේ. ඖෂධ හිඟියේදී ප්‍රාදේශීය මට්ටමේ තියෙන රෝහල් වල ඒ වගේම මූලික රෝහල් වල පවා එක පැත්තකින් ඖෂධ වුණත් ඒ වගේම තමයි ශල්‍ය කර්තව අවශ්‍ය ක්‍රම ශල්‍ය උපකරණ ද්වාර ආදී මෙලින්ට භාවිත කරන ඒ සූත්‍ර මැටි නැත්නම් නූල් අනිකුත් උපකරණ වලින් ඉන්දිය ඒ වගේම මුත්‍රාපට නාහිංදානපට උග්‍රෙන්දානපට මේ වගේ සාමාන්‍ය විදිහට ගත්තොතින් සාමාන්‍ය ඉදිරිදා සෞඛ්‍ය පද්ධතිය පාත්තා ගැනීමට අවශ්‍ය කරන ඖෂධ සහ ශල්‍ය උපකරණ ඉන්දිය වාර්තා වෙනවා මෙතනදි වැදගත්ම දෙයක් තමයි සමාන අවස්ථා ගැටුම් දෙයක් තමයි මධ්‍ය සැපියුම් විදිහට ඖෂධ සැපියුම් ඒකකයේ තුල ඖෂධ සංචිත තියෙන බව පරිගණකත වාර්තා වුණාට ඒවා බෙදා හැරීමේ තියෙන නැත්නම් ප්‍රාදේශීය මට්ටමින් මේවා බෙදීමේ තියෙන යම් යම් විශේෂතාවයන් නිසා සමාන අවස්ථා වලදී එක ප්‍රෝවලක තියෙන ඖෂධයක් තවත් ප්‍රෝවලක නැති අවස්ථා තමයි අපිට බොහෝ විට මේ දවස්වල වාර්තා වෙන්නේ කාල සීමාව සීමිත වෙන මං කැමති මේ ප්‍රශ්නෙත් යොමු කරන්න දැන් ප්‍රධාන රෝහල් ගණනාවක් තිබෙනවා ලංකාවේ උදාහරණයක් වශයෙන් මහරගම අපේක්ෂා රෝහල රිජ්ජුවේ ළමා රෝහල ඒ වගේම අක්ෂි රෝහල මේ ප්‍රධාන රෝහල්වල තත්ත්වය මොන වගේද කියන කාරණාව මං කැමති දැනගන්න ඔව් මහරගම පිළිකා රෝහල අක්ෂි රෝහල යදිම රිජ්ජියාරේ ළමා රෝහල අතුරන් රෝහල් පැත්තට පස්සේ එම රෝහල් කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෙනු රෝහල් ඒ වගේම තමයි ඒ වෙලාවට ලබා දෙන ඖෂධවල මිල ලබා ගත්තට පස්සේ සාමාන්‍ය පිළිකා රෝගීන්ට අනිකුත් විශේෂ රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ මිල ඉතා ඉහළ තත්ත්වයක් ගන්න. මේ තත්ත්වයට යටතේ
අත්‍යවශ්‍ය වශයෙන්ම ඉම රෝහල් රෝගීන් ලබා දෙන ඖෂධවල ඉගියක් සමග අදාළ රෝහල්වල වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රෝගීන්ට බාහිර වශයෙන් ඖෂධ ලබා දෙන කින ඉල්ලීමක් ලැබිලා තිබෙන නිසා මන්දන මේ රෝහල්වල තියෙන ඖෂධයේ රෝගී කාල සීමා වලින් තියෙන තත්ත්වයක් දැන් ඊට වැඩි වර්ධනය වෙලා තියෙනවා. මේක ප්‍රතිඵලයක් විදිහට සමහර රෝගීන්ට ලංකාව තුළදී පවා ඖෂධ ලැබීමේ අපහසුතාවයක් තියෙනවා. රටේ ආර්ථික අර්බුදයක් මැද්දේ සෞඛ්‍ය සේවා පාස්වාගෙන යාම සඳහා යම් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම වෙන අවස්ථාවලට වඩා රෝහල් පදේ යොමු කර යුතුයි. ඒකම ඖෂධ ගැනීම යාන්ත්‍රික සඳහා මේ තරම් දීර්ඝ කාලයක් ලබා ගන්නවා වෙනුවට නීත්‍යානුකූල විදිහට මීට වඩා කෙටි සහ පහසු ක්‍රමවලින් ඖෂධ ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඖෂධ ජාවාරම් කරුවන්ට මාෆියා කරන රැවටීමෙන් නැතුව මේ ඖෂධයෙන් කියන ප්‍රයෝජන ගන්න සමහර කණ්ඩායම් උත්සාහ කිරීම වලට රැවටෙන්නේ නැතුව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා උතුමයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපතිවරයා. අපි අවධානය යොමු කරන්නේ දවසේ පුවත් විශේෂාංගය වෙතයි. පවතින තුක කළමනාකරණය කරමින් තවදුරටත් ඉන්ධන නිකුත් කරන බව විදුල බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. පෙට්‍රල් තොග අද නිකුත් කරන්නේ සීමා සහිතවයි. අද සහ හෙට පැය දෙකයි විනාඩි 30ක් දෙවෙනිපුර විදුලිය කප්පාදු කරන බව ලංකා විදුල බල මණ්ඩලය පවසනවා. විදුල බල මණ්ඩලය සඳහන් කළේ අලුයම පහේ සිට රාත්‍රී 10:30 අතර කාලයේ එම විදුලිය කප්පාදුව කලාප වශයෙන් සිදු කරන බවයි. ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් 133කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය පවසනවා. මේට ප්‍රතිපාදන සපයන්නේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවයි. එම දීමනාව මාස 6ක් සඳහා ලබා දීමට නියමිතයි. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා ස්වීමෙන් පුරපාඩු වූ මන්ත්‍රී දුරේ සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද එම දුරේ දිවුරුම් දෙනවා. ඒකතා නායක මහින්දයාපා අභිවර්ධන මහතා ඉදිරියේදී රාජ්‍ය සේවකින්ට විදේශ රැකියාව සඳහා යොමුවීමට ප්‍රතිපාදන සලසන චක්‍රලේඛය අද නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය පවසනවා. ඒ ලේකම් MMPK මායදුන්නේ මහතා සඳහන් කළේ මේ යටතේ රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක් දක්වා වටු පහිත නිවාඩු මත විදේශ රැකියාව සඳහා යොමුවීමට පහසුකම් සැලසෙන බවයි. මිනිදිරියට කෝප් කමිටුව හමුවට කැඳවන නිලධාරීන්ගෙන් දිවුරුමක් ලබා ගැනීමට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙම තීරණය කෙන ඇත්තේ ඊයේ පැවති විශේෂ කෝප් කමිටුවකදී. මේ අතර පසුගියදා කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විදුල බල මණ්ඩල හිටපු සභාපති MMC ෆර්ඩිනැන්ඩු මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට හෙට යළි කැඳවීමට තීරණය කර තිබෙනවා. ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ඖෂධ හිඟය පිළිබඳව අපි අවධානය යොමු කළා. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් අපි ප්‍රධාන පුවත්පත් කිහිපයක මුල්පිටු වාර්තා වෙත අවධානය යොමු කළහොත් මේ මෞබිම පුවත්පත වාර්තා කරනවා පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ රටේ කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින වකවානුවකදී නිකරුණේ කෘෂිකර්ම ව්‍යාපෘතියකට වැඩි මුදලක් වෙන්කර අනිසි ලෙස එම මුදල් වෙන්කර තිබෙන ආකාරය පිළිබඳව මාධ්‍යම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වෙත අපි අවධානය යොමු කරන්නේ. ගොවි පවුල් අසරණ වෙද්දී ඩොලර් මිලියන 82ක කෘෂිකර්ම ව්‍යාපෘතියක් එකතැන පල්වෙයි. අවුරුද්දක් තිස්සේ රුපියල් 1,60,000ක් බැගින් අධ්‍යක්ෂට නිකන් පඩිගෙබලා තවත් ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘති 6ක් අක්‍රිය යනුවෙන් තමයි මාධ්‍ය පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. කිසිදු කාර්යක් සිදු නොකර ව්‍යාපෘති අධ්‍යක්ෂ පමණක් දීමනා ලබන විදේශාධාරවලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් තොරතුරු මාධ්‍ය පුවත්පතට වාර්තා වී තිබෙනවා.
අසරණ ගොවි පවුල්වල ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් මීට වසරකට පෙර ආරම්භ වූ SARP නැමැති ව්‍යාපෘතිය මෙසේ අධ්‍යක්ෂවරයාට වැටු ගෙවීම පමණක් සිදු කරන ව්‍යාපෘතියක් බවයි මෙම තොරතුරු වලින් හෙළිදරව් වී තිබෙන්නේ. අධ්‍යක්ෂවරයාට රුපියල් 160,000ක් බැගින් වූ වැටු ගෙවන අතරභාරයේ අමතරව වාහනයක් සහ ඉන්ධන ලබා දීමක්ද සිදුව ඇති බවට තමයි මව්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තාලයෙන් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි අවධානයමු කරන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයටයි. තෙල් නැතිව මැති සබෙත් හෙට සහනිදා වැසේ. ඉන්ධන අර්බුද හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීමද මේ සතියේ දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව ඊයේ දිනේදී තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඊයේ රැස්වුණු අතර මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු යනුව අද දිනට පමණක් සීමා වුණු ඇති බවට තමයි ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තාලයෙන් වාර්තා කර තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේම මුල්පිටු සිරස්තාලයකට අපි නැවතත් අවධානයමු කරන්නේ දම්මිකට එරෙහි පෙත් සම්පහම විසිවෙයි දිවුරුම් දීම අද යනුවෙන් තමයි එම තොරතුරු වාර්තා කරන්නේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලාස්වීමෙන් පුරපාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කෙරුණු ව්‍යාපාරික දම්මික පෙරේරා මහතා දිවුරුම් දීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිති භාස්කම් පෙත් සම්පහ විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කළ යනුව ධම්මික පෙරේරා මහතා අද දිනේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ලංකාදීප පුවත්පතම තොරතුරු වාර්තා කරනවා පාර්ලිමේන්තුවේදී කාලය කා දැමීමෙන් පළක් නැහැ. සජබ ජවිපේ මේ සතියේ වර්ජන යනුවෙන් තමයි ලංකාදීප පුවත්පතේම තොරතුරු වාර්තා කරන්නේ. අපි ලංකාදීප පුවත්පතෙන් අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තාලයට. දෙනෝදාහක් බලා සිටියදී අවිගත්තෝ මැනින් ලෙයින් තෙත් කරති. සති තුනක් පාතාලයේ අටවෙනි ඝාතනය පළතුරු ව්‍යාපාරික කුමරුට යනුවේ නියදිනේදී පෑලිකුට මැනින් වැඩසටහන සිදු කරන ලද වෙඩි තැබීමකින් සමන්ත ප්‍රදීප් නොහොත් කෙසිල්වත්තේ චානා ජීවිතක්ෂයට පත්වීමේ පුවත තමයි දිවින පුවත්පත මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මබිම පුවත්පතේ මුල්පිටු වාර්තාවකටයි අපි නැවතත් අවධානයමු කරන්නේ. ජාතික රෝහලින් දෙන කෑම කටේ තියන්න බැහැ රෝගී හුකාර මණ්ඩලය කියති. කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාර කෑමට ගත නොහැකි තරම් නිරස බවට නේවාසික රෝගී සහ කාර්ය මණ්ඩලය මැසිවිලි නගනවා. නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාර වේලෙන් මස් මාළු ඉවත් කර ඇති බවත් සති ගණනාවකින් මාළු කැබැල්ලක් නේවාසික රෝගීන්ගේ හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල ආහාර වේලට ලබා දී නොමැති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන තොරතුරු තමයි මාබිම් පුවත්පත වාර්තා කරන්නේ. අපි අවධානයමු කරන්නේ ක්‍රීඩා පුවතකින් ඊයේ දිනේදී අවසන් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ තොරතුරු වෙතයි. ඒ අරබ වසර 30කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජයක් හිමි කරගත්තා. ඒ දෙරට අතර තරඟ පහකින් සමන්විත තරඟාවලියේ අවසන් වීමටත් එක් තරඟයක් ඉතිරිව තිබියදී. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරඟයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. කසීවාසිය දිනු ඕස්ට්‍රේලියාවේ ආරාධනෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටීටි පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළුපෙළ කඩලු තුන බිඳවැටුනේ ලකුණු 34කදී. අනතුරුව පිටේ ස්ථාවර වූ චරිත් අසලංක සහ ධනංජුද සිල්වා සිව්වනි කඩුල්ලට ලකුණු 101ක සමුදතාවක් ගොඩ නැගුවා. එක්දින පිටී අටවෙනි අර්ධශතකයේද සමගින් ධනංජුද සිල්වා ලකුණු 60ක් රස් කළ අතර හතරේ පාර 7ක් ඊට ඇතුළත්. අසලංක සහ දුනිත් වෙල්ලාලගේ හයවෙනි කඩුල්ලට ලකුණු 57ක සමතතාවක් ගොඩනැගුවා. වෙල්ලාලගේ ලකුණු 19යි. මංගල එක්දින ශතකයේ වාර්තා කළ චරිත් අසලංක ලකුණු 110ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රමුඛතම පිතිකරු බවට පත්වෙමින් හතරේ පහර 10ක් සහ හය පහරක්ද ඔහුගේ නම ඉදිරියේ සටහන් වුණා. වනිදු හසරංග නොදවි ලකුණු 21යි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු වාර 49ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 258යි. පෙළතුරු ඉනම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මුළුපෙළ කඩලු හතර ලකුණු 131කදී බිඳවැටුණා. නායක ඒරන් ෆින්ච් ලකුණු 11 දෙවි කියා අතර මිචෙල් මාෂ් ලකුණු 26යි. ඕස්ට්‍රේලියා ප්‍රබල පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී හුදකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වොනර් 19වෙනි එක්දින ශතකයේ අභියස සිටියදී ලකුණු 99කට දෙවි ගියා. ඔහුගේ කඩුල දවාගත්තේ ධනංජයද සිල්වා. පැට් කමින්ස් ලකුණු 35යි. චාමික කරුණරත්න ධනංජයද සිල්වා සහ ජෙ
ප්‍රිවෙන්ඩසේ අතර කඩු දෙක බැගින් බෙදී කියා. මැතිව් කුනමන් ලකුණු 15කට තරඟයේ අවසන් පන්දු වේදී දෙවිගේ ශ්‍රී ලංකා නායක සසුන් ශානක හමු වේ. නියමිත පන්දු පාර 50 අවසානයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 254කට දෙවිගේ ශ්‍රී ලංකාවට ලකුණු 4ක තියුණු ජයක් හිමි කර දෙමින්. Win the match and the series. ඒනුව ආර් ප්‍රේමදාස පිටියට පිවිසි සුවහසක් ප්‍රේක්ෂකින්ට වසර 30කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහි එක් දින තරගාවලියක් මෙරට තුලදී ජය ගැනීමේ සුවිශේෂී අත්දැකීම සියසින් දැක ගැනීමේ වරම හිමි වුණා. ඔස්ට්‍රේලියාවට එරෙහි එක් දින තරගාවලියක් ශ්‍රී ලංකාව ජයගත්තේ වසර 12කට පසුවයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග පහකින් සමන්විත එක් දින තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් පළමු අවස්ථාවද මෙයයි. තරග වේරියා ශ්‍රී ලංකාවේ චරිත් අසලංක තරණවලි අවසන් තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි. ජයග්‍රහී පොතත් සමගින් නිවුස්වර්ස් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි ඔබට සම්බන්ධ වන ඔබට ජයග්‍රහී දවසක්.